කොහොමත් කැමතිනේ වෙනස් දේවල් දකින්න. ඒක හින්දම වෙනස් දේවල් ගොඩක් අරගෙන අපි ඔබ හමු වෙනේනවා. අපි ඉන්නේ බොහොම කලබරකාරී වාහන තදබලය තියෙන කාර්ය බහුල කොළඹ කොටුවේ. දැන් කොළඹ කොටුව ටික ටික අලුත් වෙලා වෙනස් වෙලා තියෙනවා. අර පැත්තේ තියෙන්නේ ෆ්ලෝටින් මාකට් එක. එතකොට ඔබ දන්නවද? පාරෙන් පැනලා අනිත් පැතර ගියහම අර තියෙන තාප්පේ. අර පේන තාප්පෙන් එහා පැත්තේ ඔබ කවදාවත් නොසිතන දෙයක් සිද්ධ වෙනවා. ඒක හින්දම ඒ වෙනස් කතාව අපි ඔබට කියන්න සූදානම්. අපිත් එකින් දිගටම අපි කියනවා කතාවේ හැම අකුරක්ම අඩුවක් නැතුව. ඔබ කොළඹ කොටුවට ආවට පස්සේ මේ කාර්ය බහුල වාහන තදබදයේ තියෙන කොළඹ කොටුවේ එකපාරටම ඔබට සත්වෙක් මුණ ගැහුණොත් ඔබ මොකද හිතන්නේ? එහෙම මුණ ගැහෙන්න පුළුවන්. මේ ඉන්නේ අපි ඇවිල්ලා ඉන්න අදවසේදී මේ සම්බන්ධව කතා කරන්න. මේ ඉන්නේ අශ්වේ. මේ අශ්වයා රාජකාරී කටයුතු කරන්නේ පොලිස් අශ්වාරෝහක කොට්ටාසේ කොළඹ. ඒක හින්දා අපි ඔබ දන්නේ නැති කතාව වෙනස් විදිහට කියන සූදානම්. ඒක හින්දා අපි ඔබට කිව්වේ වෙනස් කතාවක් කියනවා කියලා. දිගටම අපිත් එක්ක ඉන්න. අපි කියනවා මේ අය රාජකාරී කරන්නේ කොහොමද කියලා. කැලේදී නම් මේ සත්තුන්ට දුවලා පැනලා කාලා බීලා නිදහසේ කල්ගත කරන්න පුළුවන්. හැබැයි මේ කොන්ක්‍රීට් වනාන්තරේ එහෙම හැකියාවක් තිබෙනවද? දැන් හීලා අලියෙක් එහෙම ගත්තොත් එහෙම එක තැනක ඉන්නවා. කණ්ඩ බොන්න ළඟට ලැබෙනවා. වාහනයකින් තමයි ගමන් බිමන් යන සිද්ධ වෙන්නේ. එතකොට එහෙම වුණාම තමයි හීලා අලින්ට මේ සංධි ආබාධ හැදෙන්නේ. හැබැයි මේ පොලිසියට අනුයුක්තව රාජකාරී කරන මේ අශ්වන්ට එහෙම පුළුවන්ද? බැහැනේ. ඔවුන්ට හොඳ ව්‍යායාමයක් ලැබෙන්න ඕන, හොඳ කෑම බීම ලැබෙන්න ඕන, හොඳට සලකන්න ඕන. එහෙම වුණාට පස්සෙ තමයි ඔවුන්ගේ රාජකාරී කටයුතු නිසි ආකාරයට කරන්න හැකියාව ලැබෙන්නේ. ඒක හින්දම තමයි උදෑසනම මෙන්න මේ තාපෙන් බට වෙච්ච මේ පිට්ටනියට අරගෙන ඇවිල්ලා ඔවුන්ව ව්‍යායාම කටයුතු කරවන්නේ. ව්‍යායාම කටයුතු කරන එක තමයි ඔවුන්ගේ පළවෙනි රාජකාරිය. ඊට පස්සේ ඔවුන් අරගෙන ගිහිල්ලා කණ්ඩ බොණ්ඩ දීලා ඊට පස්සේ ඔවුන්ව නාවලා ඒ විදිහට තමයි ඔවුන් රැකබලා ගන්නෙ. ඒ හින්දම තමයි මේ ඔබ දකින් නැති කතාව අපි ඔබට කියන්න ආවේ. දිගටම ඉන්න, තව බොහෝ දේවල් තිබෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්න. මේ අශ්වය රට ඉඳලා තමයි අරගෙන එන්නේ. රට ඉඳලා අරගෙන ආවට පස්සේ මේ පරිසරයට හුරු වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ නිලධාරී මහත්වරුන්ට හුරු වෙන්න ඕනේ. ඒක හින්දම මුලින්ම කරන්නේ මේ අශ්වයම පුරුදු පුහුණු කරන එක. මේ පරිසරයට හුරු වෙන ආකාරයට, මේ නිලධාරී මහත්වරුන්ට හුරු වෙන ආකාරයට පුරුදු පුහුණු කරන එක. හැබැයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ මේ පිට්ටනියේ. විශේෂයෙන්ම හරියට බර දරා ගන්න පුළුවන් වෙන්න මේව හුරු කරන්න ඕන. මුලින්ම කරන්නේ මේ සත්තුන්ව අරගෙන ඇවිල්ලා හරියට යම් යම් දේවල් ඔවුන්ට ලබා දීලා ඊට පස්සේ වැලිකොට්ට තබනවා ඔවුන්ගේ පිටමත. වැලිකොට්ට තබලා ටික 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 බර වැඩි කරනවා. බර වැඩි කරලා මිනිසෙකුගේ බර දරා ගන්න පුළුවන් වෙන ප්‍රමාණයට බර වැඩි වුණාට පස්සේ තමයි ඔවුන්ගේ පිටේ මේ විදියට රාජකාරී කටයුතු සඳහා යන විදියට පුරුදු පුහුණු වෙන්න හැකියාව තිබෙන්නේ. ඒක හින්දම තමයි මේ විශේෂ කාරණාවක්. කොහොමද මේ කොළඹ කොන්ක්‍රීට් වනාන්තරය ඇතුලේ මේ අශ්වය පුරුදු කරන්නේ? ඔවුන් රාජකාරී කටයුතු සඳහා යොමු කරන්නේ? ඔවුන්ට කැලේක වගේදී සැපහසුකම් ලබා දෙන්නේ මෙන්න මේ දේවල්. මෙන්න මේ තාප්පෙන් බට වුණු මේ පරිසරයේ සිද්ධ වෙනවා. ඒක හින්දම තමයි අපි මේ කතාව ඔබට කිව්වේ. අපි ඉන්නේ කොළඹ කොටුවේ මිහිඳු මාවතේ. ඔබ දන්නවනේ කොළඹ කොටුවේ රථවාහන දැඩි තදබදයක් තියෙනවා කියලා. ඒක නිසාම තමයි මේ අශ්වාරෝහක කොට්ටාසේ මේ අශ්වයෝ ටික තමන්ගේ නිලධාරීන් එක්ක රාජකාරී කටයුතු සඳහා මේ රථවාහන තදබදය එහෙ මෙහෙ කරලා හරියට සකසන්න දැන් රාජකාරී කටයුතු සඳහා යන සූදානම් වන්නේ.
මෙන්න මේ විදිහට තමයි මේ සියලු දෙනා රාජකාරී කටයුතු සඳහා යන්නේ. අපි මේ සියල්ලක්ම ඔබ වෙත ගේන්නේ ඔබ සමහර වෙලාවට මේ කතාව දන්නවා ඇති. හැබැයි ඒකේ වෙනස් විදියට දකින්න, ඒක දැකපු නැති කතාව ඔබ වෙත ගේන්න තමයි අපි සූදානම්. දී අද සයිඩ් වලින්. දැන් මේ අශ්වය ටික නිලධාරී මහත්වරුත් එක්ක තමන්ගේ රාජකාරී කටයුතු සඳහා යන්නේ. මේ තමයි කොළඹ අශ්වාරෝහක කොට්ටාසේ නිල රාජකාරී සඳහා යන නිල අශ්වය. ඔබ දන්නවනේ අශ්වය කිව්වහම වේගයෙන් දුවල පැනලා කිසිවෙකුට මෙල්ල කරන්න බැරි හීලා නැති සත්තු කොට්ටාසයක් කියලා. හැබැයි මේ අශ්වය රාජකාරී කටයුතු කරන්නේ පොලිසියට අනුබද්ධ කරලා. ඒක හින්දම විනයකට තමයි කටයුතු කරන්නේ. මේ වාහන කොච්චර ගියත් වාහන සද්දැහුණත් ඔවුන් කවදාවත් කලබල වෙන්නේ නැහැ. කහිරක් දැක්කට පස්සේ ඔවුන් නිතරම කහිර ගාව නැවතිනවා. ඒ වගේම තමයි ඔවුන් අර මාර්ග සංඥාවලට ඒවට හොඳින්ම දැනුම් තේරුම් ඇතුව වගේ හැසිරෙනවා. මේක තමයි ඔවුන්ගේ රාජකාරී කටයුතු කරනකොට පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා ඔවුන් දන්නවා මේ රාජකාරී කටයුතු කරන්නේ කොහොමද කියලා. ඒකේ හින්දම තමයි අපි මේ අශ්වය ගැන කතා කරන්න සූදානම් වුණේ. කොයි වගේද මොවුන් කටයුතු කරන්නේ, කොහොමද හැසිරෙන්නේ, කොහොමද මේ දේවල් වලට පුරුදු පුහුණු වුණේ, එතකොට මේ නිලධාරී මහත්වරුත් එක්ක කොහොමද මේ හැම දෙයක්ම හරියට කරන්නේ. ඒක නිසා තමයි අපි දි අදර් සයිඩ් වලින් මේ හැම තොරතුරක්ම ඔබ වෙත ගේන්නේ. ඔබට බලන්න පුළුවන් මේ ඔවුන් හරියට මාර්ග භාවිතා කරමින් මාර්ග සංඥාවලට අවනත වෙලා ඔවුන්ගේ කටයුතු කරන ආකාරය. නිලධාරී මහතරුන් එක්ක ඔවුන් ගමන් කරනවා. ඊට පස්සේ ඔවුන්ගේ රාජකාරී කටයුතු සඳහා බෙදිලා මෙන් වෙලා යනවා. රාජකාරී කටයුතු වලට ගිහිපු මේ අශ්වයෝ දැන් ඇවිල්ලා තියෙන තමන්ගේ නවාතැන්පළට. මේකට කියන්නේ ස්ථාලය කියලා. ස්ථාලය වහලා තියෙන මේ අශ්වයන්ගෙන අපි මේ වෙලාවේ සූදානම් වන්නේ. දැන් මේ රාජකාරී කටයුතු සඳහා යනකොට විශේෂ ඇඳුම් තිබෙනවානේ. එතකොට තරු තියෙනවා, පටි තියෙනවා. මේ නිල අශ්වයනේ තමන්ගේ රාජකාරී කටයුතු කරන. දැන් මේ අයගේ මේවා ගලවන්න ඕන. මේවා ගැලවුවට පස්සේ තමයි තමන්ගේ නිදහසේ ස්ථාලයට වෙලා හොඳට ඉන්න පුළුවන් වෙන කාලබීලා. ඒක හින්දා දැන් අපි ඔබට පෙන්වන්න හදන්නේ මේ රාජකාරී සඳහා ගිහිල්ලා රාජකාරී අවසන් වෙලා දැන් ස්ථාලයට ආපු මේ අශ්වයාගේ ඒ නිල ඇඳුම් ටික, තරු පටි ටික ගලවන ආකාරය දකින්න. අශ්වයාගේ ස්ථාලේ වහලා තියෙන්නේ උඩ ෆෑන් එකක් එහෙම දාලා තියෙන්නේ. මොකද මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අඩු වෙන්න මේ ඇවිල්ලා නෙදර්ලන්තෙන් ආපු සුද්දෙක් පොඩ්ඩක් කළු වුණාට නම වේරියන් ඉපදිලා තියෙන්නේ 2002 හත්වෙනි මාසේ 3 වෙනිදා. 2006 තමයි ලංකාවට එන්නේ. ඇවිල්ලා රාජකාරී කටයුතු කරනවා පොලිසියත් එක්ක එකතු වෙලා බොහොම අපූර්වට දැන් නම් මුකුත් නොදන්න ගානට පැත්ත කරලා නිදහසේ වතුර ටිකක් බීලා ඉන්නවා.
කොළඹ පොලිස් අශ්වාරෝහක කොට්ටාශයට අලුතින් බදවාගත නිලධාරීන් පිරිසක් තමයි මේ පුරුදු පුහුණු කරන්නේ. මොකද ලෙහිසි පසු කටයුත්තක් නෙමෙයි අශ්වයන් එක්කනේ පුරුදු පුහුණු වෙන්න තියෙන්නේ. ඔවුන්ට අවුරුද්දක් විතර පුරුදු වෙන්න තියෙනවා. පළවෙනියටම ඔවුන්ට ලබා දෙන්නේ අශ්වයාව අල්ලගෙන ඇවිදින්න. සතියක් තිස්සේ මේක ඇවිදලා පුරුදු වුණාට පස්සේ තමයි ඉතුරු ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. කොහොම වුණත් මේ අශ්වය ගත්තට පස්සේ අශ්වයන්ගේ වර්ග තිබෙනවා. දැන් මේ ඔස්ට්‍රේලියාව, ඉන්දියාව වගේ රටවල් වල අශ්වය ගෙනාට පස්සේ මේ අශ්වයන්ගේ ලේ රත් වෙන ලේ කියලා කියන්නේ. ඒක එහෙම නැත්නම් හොට් බ්ලඩ් කියලා කියන්නේ. ඒක නින්දම ඒ අශ්වය ටිකක් කලබලකාරී. නිතරම උත්සාහ කරන්නේ රත්තුණු ලේ හින්දා දුවන්න. කලබල වෙනවා, දුවනවා. මෙන්න මේ දේවල් හින්දා මේ අශ්වය වැඩිව භාවිතා කරන්නේ නැහැ. භාවිතා කරන්නේ නෙදර්ලන්ඩ් වල ඉන්න එහෙම නැත්නම් ප්‍රංශයෙන් ගෙනාපු අශ්වය. මොකද මේ අශ්වයන්ගේ කූල් බ්ලඩ් තියෙන්නේ. ඒ කියන්නේ සීතල වෙච්ච ලේ. ඒක හින්දා ඔවුන් බොහොම සැපට සීතල පරිසරයක් තුල හැදිලා වැඩලා ඇවිල්ලා තියෙනවා. ඒක හින්දා පොඩි ඔවුන් බැලුවොත් එහෙම ඔබට රාජක ඔවුන් බැලුවොත් එහෙම ඔබට ඔවුන්ගේ රාජකීය පෙනුමක් තිබෙනවා. ඒ රාජකීය පෙනුම හින්දම ඔවුන් හොඳ පෘෂ්ටිමත් නිසාම ඔවුන්ව භාවිතා කරනවා මේ පොලිසියේ නිල රාජකාරි සඳහා. මොකද විශේෂයෙන්ම විදේශයෙන් අමුත් එක්ක ආවොත් එහෙම රාජ උත්සවයක් තිබ්බොත් එහෙම ඒ ඔවුන්ට රාජකීය විදියට පිළිගැනීමක් ලබා දෙන්න තමයි මේ අශ්වය භාවිතා කරන්නේ. ඒක හින්දම මේ අශ්වයෝ විවිධ වර්ග වෙනවා. ඒක හින්දා ශ්‍රී ලංකා පොලිසියට මේ අශ්වාරෝහක කොට්ටාසයට අරගෙන තිබෙන්නේ නෙදර්ලන්ඩ් වල ඉන්න අශ්වය තමයි වැඩි හරියක්ම ඉන්නේ. ප්‍රංශයෙන් ගෙන්නනවා. අර ඉන්දියාවේ, ඔස්ට්‍රේලියාවේ අර රත්තුණු ලේ තියෙන අශ්වය නම් බදවා ගැනීම සිද්ධ කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි මේ අශ්වයන්ගේ කතාව. තව ගොඩක් දේවල් තිබෙනවා, ඔබත් එක බෙදා හදා ගන්න. ඒක හින්දම තමයි අපි කිව්වේ මේ කොටුවේ, මේ කොන්ක්‍රීට් වනාන්තරේ තාප්පෙන් ඇතුලේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඒ දේවල් කොහොමද කියලා ඔබ නොදකින කතාව අපි ඔබට කිව්වේ. මේ තියෙන්නේ ඕට්ස්, මේ ධාන්‍ය වර්ගයක්. ඊට පස්සේ මේ තියෙන්නේ බාර්ලි, මේ තියෙන්නේ බාර්ලි, මේ තියෙන්නේ චාප්. මම දැන් ශාකමය කොටස් තමයි මේ තියෙන්නේ. මේ තමයි අශ්වයන්ට දවසකට ලබා දෙන ආහාර වට්ටෝරුව සකසන තැන. මෙන්න මේ වගේ ධාන්‍ය වර්ගත් එක්කම ඊට පස්සේ විටමින් වර්ගත් ඔවුන්ට ලබා දෙනවා. මේ විටමින් වර්ග ලබා දුන්නට පස්සේ තමයි ඔවුන්ව නිසියාකාරයෙන් පෝෂණයෙන් ඔවුන්ගේ ජීවිතය ගෙවන්න හැකියාව තිබෙන්නේ. එයත් එක්කම විශේෂයෙන් මතක් කරන්න ඕන ඔවුන්ට ආහාර වේල් තුනක් දවසකට ලබා දෙනවා. උදෑසන 5ට, දවල් 11ට, රාත්‍රී 6ට. මේ ආහාර වේල් තුන ලබා දුන්නට පස්සේ අමතර ආහාරයක් විදිහට මේ ආහාර හොඳට ජීර්ණය වෙන්න ඔවුන්ට තනකොළත් ලබා දෙනවා. මේක තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ ස්ථානයේ තමයි මේ අශ්වයන්ට ලබා දෙන ආහාර සකසන්නේ. අපි බලමු ආහාර සකසන්නේ කොහොමද කියලා. නියමිත ප්‍රමාණයක් තිබෙනවාත් මතක් කරන්න ඕන. අපිට මේ වෙලාවේ ආහාර වට්ටවරුකුත් හම්බ වුණා. විශේෂයෙන්ම මේ කෑම අශ්වයන්ට ලබා දෙන කෑම ගෙන්වන්නේ ඔස්ට්‍රේලියාවේ. ඒකත් එක්කම මේ දැන් චාප් නම් උදෑසන ආහාර වේලට කිලෝ 2ක් ලබා දෙනවා. දවල්ට කිලෝ 2ක් ලබා දෙනවා. රාත්‍රියට කිලෝ 2ක් ලබා දෙනවා. කියන්නේ දවසකට කිලෝ 6ක ප්‍රමාණයක් ලබා දෙන්න ඕන. එතකොට ඕට්ස් ලබා දෙනවා ග්‍රෑම් 750 ගානේ. උදේට දවල්ට රාත්‍රියට ග්‍රෑම් 500යි. එතකොට කිලෝ 2ක් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ අතරේ බාර්ලි ලැබෙනවා ග්‍රෑම් 500යි උදේට, දවල්ට ග්‍රෑම් 500යි, රාත්‍රියට ග්‍රෑම් 500යි. කිලෝ 1.5 ප්‍රමාණයක් දවසට ලැබෙනවා. ඒ අතරේ විටමින් වර්ගත් ලැබෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ දියලුණු පවා ඔවුන්ට ලබා දෙනවා. මේ දැන් මේ වෙලාවේ මේ හරියට ආහාර වේලක් සකසන ආකාරය, මේ දවල්ට ලබා දෙන ආහාර වේල තමයි මේ වෙලාවේ සකසන්නේ. මම ඔබට කිව්වනේ දියලුණු ලබා දෙනවා කියලා. මේ දියලුණුත් ඔවුන්ට ලබා දෙනවා. මේ ආහාර හොඳින් ජීර්ණය වෙන්නේ ඒ විටමින් සහ ධාන්‍ය වර්ග ඇඟට උරා ගන්න තමයි මේ සියලු දේවල් කවලම් කරන්නේ. කැලේ පරිසරය නැති වුණාට මේ අශ්වයන්ට ඒ පරිසරය, ඒ සැප සම්පත්, ඒ නිදහස උපරිමයෙන්ම ලබා දෙන්න මේ අය කටයුතු කරනවා. මේ සිද්ධ වෙන්නේ අශ්වයන් ආවන කටයුත්ත. රාජකාරී කටයුත්තක් ගිහිල්ලා ආවට පස්සේ, එහෙම නැත්නම් ව්‍යායාම කරලා ආවට පස්සේ විනාඩි කිහිපයක් ඔවුන්ට ඉන්න වෙනවා මේ අශ්ව ගාලට වෙලා. මොකද ඔවුන්ගේ ඇඟ සිසිල් වෙනකම්, ඇඟ රස්නි පිට කොහොමත් නාවන කටයුතු කරන්නේ. ඊට පස්සේ ඇඟ සිසිල් වුණාට පස්සේ තමයි ඔවුන් අරගෙන ඇවිල්ලා මේ විදිහට නාවන්නේ. කොහොමත් මේ අශ්වය වතුරට ප්‍රියයිනේ. දැන් මේ සිද්ධ වෙන්නේ ඔවුන් පිරිසිදු කරන කටයුතු. ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් තමයි කරන්න ඕන. අපිට ඕන විදිහට වතුරේ දාලා එහෙම නාවල ගන්න බෑ. හැබැයි කොහොම වුණත් මාසයකට සැරයක් ඔවුන්ව මුහුදට අරගෙන යනවා. නිතේ හැටියට නිදහසේ නා කියා ගන්න ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න. මේ සිද්ධ වෙන්නේ ඔවුන්ව මේ ස්ථානයේදී නාවන ආකාරය.
මෙයාගේ නම ඩාවින්චි. මෙයා ආවේ නෙදර්ලන්තේ ඉඳලා. මේ ලංකාවේ නිෂ්පාදනය කරපු කටකල්ලියාව. මොකද දන්නවද මෙයාට මේක දාලා තින්නේ? මෙයාට කෑම් බීම දීලා ඉවරනාට පස්සේ විනෝදෙට වගේ මේ හරහට දාපු මේ ලී කෑල්ල හපනවා. එහෙම නැත්නම් ලොකු ලොකු මොනවා හරි ද්‍රව්‍ය හවුනොත් එහෙම ඒවා හපනවා. ඒක අනවශ්‍ය දේවල් බඩට දාගන්න එක වළක්වන්න තමයි කණ්ඩ බොණ්ඩ දීලා මේ කටකලියාව දාලා තියෙන්නේ. එහෙම නැතුව මේ හස් මේ 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 සතුන්ට හිංසාවක් වෙන පරිදි දාපු එකක් නෙමෙයි. කොහොම නමුත් මේ සතුන්ව බොහොම ආදරයෙන් රැකබලා ගන්නවා. ඒ ආදරයෙන් රැකබලා ගන්න හින්දම තමයි මේ විදිහට මේ සත්තු මේ ස්ථානයේ මේ රාජකාරී කටයුතු බොහොම උදව් කරමින් කල්ගත කරන්නේ. ගොඩක් වෙලාවට ඔබට විනේද සනගිරි වලදී දකින්න ලැබෙන්නේ අශ්වය කියලා හිතාගෙන ඉන්නේ පෝනියෝ. හැබැයි ඔබට අශ්වයක් දකින්න ලැබෙනවා රාජ්‍ය උත්සවවලදී, ඒ වගේ උත්සව තියෙන අවස්ථාවවලදී අශ්වය දකින්න ලැබෙනවා. අපි ඔබ දකින කතාවේ නොදගපු පැත්ත වෙනස් කතාව කියන තමයි අද දවසේදී ආවේ. අපි ඇවිල්ලා ඉන්නේ කොළඹ පොලිස් අශ්වාරෝහක කොට්ටාසයට. ඒකට ආපු වෙලාවේ අපිත් එක්ක කතාබහට එකතු වෙලා ඉන්නවා ඒ ස්ථානාධිපති හැටියට කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක රාමනායක මහත්මයා. ඔබතුමාත් එක්ක කතා කරන්න අපි සූදානම්. අපිට කියන්නකෝ මේක ආරම්භ වෙන්නේ කොයි කාලෙද කියලා. මේ අශ්වාරෝහක කොට්ටාසය ආරම්භ වෙලා තියෙන්නේ 1921 පමණ කාලේ ඉඳලා. එතැන් පටන් මේ දක්වා මේක මෙම ස්ථානයේ පවත්වාගෙන යනවා. ඊට අමතරව මහනුවර, කොළඹ, කළුතර, නුවරඑළිය වගේ ස්ථානවල අශ්වාරෝහක කොට්ටාස පිහිටවලා තියෙනවා. හරි, අපිට කියනකෝ දැන් මේ දැන් අශ්වයක් බලා කියාගන්න එක ලේසි පසු කටයුත්තක් නෙමෙයි. දැන් මේ මෙහි කොච්චර ඉන්නවද අශ්වය? දැනට අශ්වාරෝහක කොට්ටාසේට අනුයුක්තව ඉන්නවා 87 දෙනෙක් පමණ. හරි, එතකොට දැන් මේ අශ්වයෙක්ගේ අපිට වැඩ ගන්න පුළුවන් වයසක් තියෙනවා. එතකොට අශ්වයෙක්ගේ ජීවන කාලයක් තිබෙනවා. කොයි වගේද? සාමාන්‍ය මෙම අශ්වයන් ලංකාවට ප්‍රවාහනය කරන වෙන කාලේ වෙනකොට වයස අවුරුදු 4ක වාගේ අය තමයි ලංකාවට මේ ආනයනය කරන්නේ. ඊට පස්සේ ඒ අය ආනයනය කරාට පස්සේ මෙහි පුහුණුවක් ලබා දෙනවා. ඒ අය පුහුණුව ලබා දීලා මේ අවශ්‍ය රාජකාරියට යොදවා ගන්නවා. අවුරුදු 25ක වාගේ කාලයක් මෙයාගේ හොඳ සේවයක් ලබා ගන්න පුළුවන්. අශ්වයෙක් කියලා කියන්නේ බොහොම දුර්ලභ ගණයේ සත්වයෙක්. එතකොට ඉහළ වටිනාකමක් තියෙන්න ඕනේ මේ අශ්වයෙකුට. ඇතරම කීයක් විතර වේදන් කරලා අශ්වයෙක් ගන්න ලැබෙන්න අපේ ලංකාවට? මේ අය එක එක ගණන් වලට ලැබෙනවා. සාමාන්‍ය දැන් කාලේ හැටියට ලක්ෂ 20කින් 20ක් 25ක් අතර වාගේ ගණන් වලට තමයි දැනට මෙයාගේ වටිනාකම වෙන්නේ. දැන් එතකොට දැන් මේ පොලිසිය රාජකාරී කටයුතු කරලා එතකොට කාල සීමාව යනවනේ. මේ රාජකාරී කටයුතු කරන්න පුළුවන් කාල සීමාව. එතකොට විශ්‍රාම ගන්න වෙනවනේ. එතකොට මොකද වෙන්නේ මේ අශ්වය? ඒ අය අපි මේ රැකබලා ගන්නවා. මේ ඒගොල්ලන්ගේ අවසාන කාලය වෙනකම්ම රැකබලාගෙන තියාගන්නවා මේ. මේක තමයි කතාව. ඒ කියන්නේ හරියට පුරුදු පුහුණු කරලා තියෙන නිලධාරී මණ්ඩලයේ ඒ වගේම තමයි මේ අශ්වය බලා ගන්න අශ්වෝ ඉන්නවා. මේ සියලු දෙනාත් හොඳට පුරුදු පුහුණු වෙලා තියෙන. ඒක හින්දා ළමයෙක් බලා ගන්නවා වගේ හරියට බලාගත්තොත් තමයි ඔවුන් හරියට වැඩ කටයුතු කරන්නේ. දැන් හරි කෑම කන වෙලා ඇවිල්ලා තියෙන 11යි වෙලාව. කෑම ටික හදලා තියෙන්නේ. අශ්වය ටික කලබල වෙලා ඉන්නේ ටිකක්. අපි කෑම ටික දෙන්න හදන්නේ. බලමු කන විදිය. එතකොට විශේෂයෙන්ම මේ ස්ථානයේ ඉන්න අශ්වෝ 20 දෙනෙක් පමණ. ඔවුන්ට මේ විවිධ ධාන්‍ය වර්ග ලබා දෙනවා ඔවුන්ට ගැළපෙන. එතකොට මේක පිටරටින් ගේන ධාන්‍ය වර්ග තමයි ගොඩක් දුර ලබා දෙන්නේ. එතකොට ඒක සමබර ආහාර වේලක් බවට පත් කරන් තමයි මේ විදිහට තනකොළ ලබා දෙන්නේ. තනකොළ කියලා කියන්නේ හොඳ ජීර්ණය වෙන කෑමක් හින්දා ඒක නිසා ඔවුන්ට තනකොළ ලබා දෙනවා. දැන් නම් වෙලාව 4ට කිට්ටුයි. ඒ කියන්නේ මේ අස්ගොව්වන්ට දැන් තමන්ගේ රාජකාරී කටයුතු අවසන් කරන්න වෙලා. මොකද මේ එක අශ්වයෙක් බලා ගන්න අස්ගොව්වෙක් වගේම එක නිලධාරියෙක් ඉන්නවා. දැන් ඔවුන්ගේ වෙලාව අවසන් වෙලා තියෙන. ඔවුන් ගෙදර රාජකාරී ඉවර කරලා ගෙදර යන්න හදන්නේ. ඒක හින්දා දැන් මේ ස්ථාලේ දක්වා අශ්වය අරගෙන යන කටයුතු තමයි මේ සිද්ධ වෙන්නේ. මෙතනින් එහාට ස්ථාලට වෙලා මේ අශ්වයන්ට කල්ගත කරන්න සිද්ධ වෙනවා. මේක තමයි ඔබ දැකපු කතාවේ නොදකපු පැත්ත. අපි කතා කළේ අද දවසේදී. මේක තමයි අපි අද ඔබට කිව්ව වෙනස්ම වෙනස් කතාව. මේ කොටුවේ ඇස්ස ගැටෙන මානේ ඔබට හිතාගන්නවත් බැරි ඔබ නොදකපු කතාව තමයි මේ කතාව. මේ වගේ වෙනස් කතාවක් අරගෙන ආපහු සැරයක් අපි එන්න සූදානම්.
අපි කියන්නේ අපිට. දිගටම අපිත් එක රැඳෙන්න.